Nilam. කවුද මේකේ බාධ කරන්නේ කවුද මේ වැඩේට කවුරු හරි ඡන්දි ඉන්නවද ආ දෙවම මක්කත් මෙතන ප්‍රශ්නයක් නැහැ පූජා භූමිය මනගන්න ඉඩ දෙන්න ඕන සම්මාසලගේ අයිතිවාසිකම් තියෙනවා නේද කියලා ඉල්ල ගන්න පුළුවන් දැන් මේ බොර හොර ඔප්පු හදාගෙන එක එක ආදී හයි අරගෙන ඒවත් නැස්ති වෙන්න එපා ඈ එහෙම මොනවා හරි නිකන් අත තලා ගන්න ඕන නම් ඒක පිලිසු කරයි ඊළඟ අවශ්‍ය ප්‍රශ්න හදාගෙන මේ හලාගෙන මේ විසඳන්න බෑ මේවා මොන දෙයින් වසාගෙන හිටියක් මේවයි තියෙන ඇත්ත කියලා දෙයක් සිංහල මිනිහක් ජීවත් වෙන්න ඕනේ මුස්ලිම් මිනිහක් ජීවත් වෙන්න ඕනේ කිසි ප්‍රශ්නයක් නැහැ අපි කවුරුවත් මේවා මේ බැක්නෝට අරන් යන්නේ නැහනේ හැබැයි පුරාවස්තු කියලා දෙයක් තියෙනවා නේද ඒක රැකෙන්න ඕන පුරාවස්තු කියන දේ ඕගොල්ලන්ගේ પરම්පරාවට විතරක් අයිති එකක් නෙමෙයි මේක සිංහල දෙමළ මුස්ලිම් හැම දරුවකගේම උරුමයක් කියේ තේරුණාද අද ඒ උරුමේ කවුරු හරි मुस्लिम සිංහල දෙමළ මුස්ලිම් හැමෝගෙම හැම දරුවෙකුම කුරුමයක් පුරාවස්තු කියලා කියනවා. ඒ නිසා තමයි එකට පුරා විද්‍යාව කියන එකක් පත් කළා තියෙන්නේ. ඒ නීතියට අනුගත වෙන්නේ නැත්නම්, ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැත්නම්, ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසිය උන් බය නම් නීති අතර අරගෙන හරි අපි ඒ ක්‍රියාත්මක කරනවා. මොකද මේක අපේ උරුමය. හැබැයි ඒ උරුමය අපේ කියලා අනිත් පැයට ඉන්න බෑ කියලා එහෙම එකක් නැහැ. ඒකට බාධා කරනවා නම් ඒකට සමපකාර ක්‍රමයට සලකන්නත් අපි දන්නවා. බයත් නැහැ. ඒක නිසා ඒකට කරුණාකර ඉඩ දෙන්න ඕන මෙතන මේ ගලනගින මේ ඓතිහාසික දෙවනගල කියලා කියන්නේ අපි අදයි එක නෙමෙයි මේ 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 සෑහෙන කාලයක් තිස්සේ අපි උපාධි වලට පවා කරන එකක් මේ දෙක දින සෙල්ලිපි ඒ යන තියෙන තර දැන් මේ මහල තියෙන අපිට පේනවනේ වහගෙන එයි එහෙම කරන්නේ ඔව් ඒක වල પરම්පරාවක් දෙයක් ජීවත් වෙන්න ඇති හැබැයි කවදා හරි මේ ඇත්තට මූණ දෙන්න වෙනවා අපි ඒක සාමූහිකව කතා කරලා අපේ ළනුංගේ දෙයක් කොච්චර හරි අයිතිවාසිකම් කියන්නේ බෑනේ අල්ලගෙන හිටියර නේද? ඔයගොල්ලෝ සාමූහිකව ඔව් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මුල හොයන්න ඕනේ. ඒ මුල හොයලා ඒකට උත්තරයක් හොයාගන්න වෙනම දෙයක්. හැබැයි ඒක බොරුවෙන් වහගෙන බයි ෆෝස් එකෙන් අර එහෙම මෙහෙම කතන්දර දෙන්නේ ඒකට ඉඩ දෙන්න බෑ. ඒ යුගේ ඉවරයි. අද ඔයගොල්ලෝ මේ මහන්සි වෙනවා වගේ ඔයගොල්ලන්ගේ ඊළඟ પરම්පරාවේ දරුවන්ටත් මේ ප්‍රශ්නේ ඉතුරු කරන්න එපා. උන් ඉන්නපෑ මේක සන්තෝෂේ. සිංහල මිනිහත් එක්ක hina වෙන්න ඕන අදාබතා කරන්න ඕන ඒක නැති වෙනෝනේ මේ මේ විරසකෙත් එක නේද අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන අවසානයේදී මහා ගැටුම් බවට පත් වෙනවා අවසානයේදී මේවා ලේ වලින් විසඳෙන්න ලේ වලින් ප්‍රශ්න විසඳන්න බෑ මතක් ඔයා කවුද හරි නබඩ අර කතා දෙන්න मणिन्न එතකොට මණින් අතර වාරදී කවුරු හරි ගිහිල්ලා අරවසරෙන් තව ආපහු ගල් ඇදලා කම්බි හදලා ලහිලා යර විල්පත්තුවේ කරා වගේ මොන හරි ඉදිකිරීම් කරන එක ඉඩ දෙන්න බෑනේ. ඒක නවත්තන්න. ඒක පල්ලියේ කවුරු හරි ඔයගොල්ලෝ සාමූහිකව මැදිහත් වෙලා කියන්නේ මේක නවත්තන්න. නවත්තලා මොනවා හරි මෙනු කටයුතු කරලා නිත්‍යානුකූලව මේක මෙම්බර්ස්ුන්ට අයිති කියලා එනවනේ. ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා ඉස්සලා මේක මණින්න. මැන්නහම වෙනයි කොච්චර අක්කර ප්‍රමාණයක් තියෙනවද? අනවසරෙන් හරි නැතුව හරි අවසර ඇතුව හරි කී දෙනෙක් ඉන්නවද? මේ ඔක්කොම මොකක් හරි එකලස් කරගන්න එපා. මේ මොකටද ඉඩ දෙන්නේ නැහනේ. ටික දෙනෙක් ඉඩ දෙනවා. කවුරු හරි ඔය මොකෙක් හරි දඟලනවා නම් ඌට කියන්න කරුණාකරලා පැත්ත කරලා හිටපන් කිය. මෙතන අහන්නේ මේ පල්ලි දරුවලේ. ඔව්. මෙයා මෙයා ඊයේ සිද්ධියේදී
ඒ සිද්ධියදීත් මෙයාගෙන් ප්‍රශ්නයක් නැහැ. මේ මේ මෙයා මෙයා තමයි ඊයේ කන්ට්‍රෝල් කරේ. නමුත් දැන් මෙතන ඒ ඊයේ හිටපු අය ඉන්නවා කීප දෙනෙක්. දැන් මේ පූජකතුමා කියන එක නා තමයි ඇවිල්ලා නැති ප්‍රශ්න ගැටි කරන්න මූල පෙර මෙයන් දැන් අර බිල්ලින් එක හදන්න මම යාට කියන ගහඳපයින් කියන්නේ. ඊළඟට තමයි දැන් තවත් මෙතන කීප දෙනෙක් ඉන්නවා මේක තේරුම් ගත්තා. मुस्लिम विशेष बल मुस्लिम पूजे मिनसुन आतत पालने बले पूजक बले पूजक प्रश्न मिनसुंग प्रश्न सामने प्रश्न एक विषण भूम सामूहिकगोलो साखरी दागनी पूज सार अभी ओक मधि हेल देवन गल की पूजा भूमि अति समहार विलाट उगे सी यल अच्छी परंपरा तुन हर मेक इंडेति एक निहतमाणी पिलियारगेन उन्हांसर की सह रटे बौद्ध जनता वकीन अपट मेक पूजा भूमि युत हेना मे पदंगली मीन सुनो ना मुखद पिले පෞජස් විශ්ව කෙට මිනිහට තම පොච්චර හිටන්ටික් හරි දින කොහෙද ඒගොල්ලෝ හරි මොකක් හරි ක්‍රමවේදයක් හදාගන්න එපායි මේ හැම එකටම ගිහිල්ලා මේක අපේ කියලා අල්ලගත්තට පස්සේ මේක ඇත්ත හොයාගන්න බෑනේ ඊළඟට මේ ආණ්ඩුවේ තව ආණ්ඩුවක් ඒ ඕගොල්ලන්ගේ දරු පැටව වේ අනාගතේ අපෙත් එයි අවසානයේදී හැමදාම මේක බයෙන් ටෙන්ෂන් එකේ මොකටද මැරෙනවනේ අපි මේක ඉරතුන් එක බලලා ඉස්සර ගන්න ඕන සහයෝගින් වැඩේ ගන්න කවුරු හරි ඔය මේ ගහ බැන ගන්න අර පුෂ්පාට වගේ ඒවා තියාගන්න එපා. තමයි නම් කවදාවත් එහෙම නැහැ. අපිට ඕනේ මේ අලාදන් අදාල නිදාදී මේකට මැදිහත් වෙලා නීතිය අපි එකපණ එකකට මැදිහත් කරගමු. කවුරු කොහොමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් හාමුදුරුවොත් එක සාකච්ඡා කරන්න. පල්ලියේ කවුද ඉන්නේ? පූජකයාද? ලේකම්ද? බාරකරුද? කවුරු හරි ඒක දෙන්නේ තුන් දිනක් ඒකට එන්න. නිතරම පන්සල යනවා. අත ඇදල්ල මොනවද අපිට එන්න පුළුවන් එකඟතා? මොනවද බැරි? බැරි දේවල් ටික කොහොමද විසඳගන්නේ මේ සාකච්ඡාවට යන්න ඕන. එහෙම නැතුව මේක මේ නිකන් දෙපිලක් බෙදලා මේ 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 වැඩේ කරන්න බෑ. අනිත් එක මේක තුනුරුවන්ට පූජා කරපුව එක. ඒක තියෙන්න ඕන. අනාගතයට හරි. ඒක පූජා භූමියක් වෙනකොට මෙතන දහස් ගණන් මිනිස්සු ඇවිල්ලා වඳි. ඔයගොල්ලෝ වටේ ඉන්න මේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දැන් මේ හතර වටේ කියලා බලපුවම කොහොමද මේක පූජා භූමියක් කියලා කියන්නේ? නිකන් කළු ගලට වඳින්නේ නැහැ අපි. හ්ම්. එතකොට 100 දහස් ගණන් මිනිස්සු එනකොට ඔයගොල්ලන්ගේ ව්‍යාපාරත් හැදේ. තමකෝ මුස්ලිම් කියලා කවුරුවක් මේ කඩේක නොගිල්ලිනවා අපි සිංහල මිනිස්සු එහෙම ප්‍රශ්නයක් නැහැ නේ හැබැයි අර ඒ පූජා භූමියක් හැට රැකිය යුතු දේ ඒක රැකෙන්න ඕන ඒක කාගෙත් උරුමය මාළලේ මුස්ලිම් මිනිහට ගන්න බලන්න දෙවන ගහ අපේනේ ඒක අපේනේ අපි ඉන්නේ පැත්තේනේ ඉන්නේ කොයිගොල්ලෝ මේක එහෙම එකක් වෙන්නේ නැහැනේ මේක වට කරගත්තට පස්සේ කොහොමද මේක පූජා භූමියක් කියන්නේ මේක ලස්සන ගහ කොළ ටික වැඩිලා මේ පරවතේ හොඳට පේනවා සිරිපතුලක් තියෙනවා දේවාල තියෙනවා විහාර තියෙනවා අවුරුදු 2000 කරන නම් මේක නැකන් එනවා අපි. ඒක තේරුම් ගන්න එපා. ඒක තේරුම් අරගෙන සාකච්ඡා මේක විසඳගමු. බාධාවක් කියලා තරහ තුනක් අපිකට මැදිහත් වෙලා විසඳගමු. අර වැඩේ කරන්න දෙන්න එපා. දැන් මේ හාමුදුරුවෝ මැදිහත් වෙලා මේක මෙනුම් කරන්න කියලා දැන් යොදලා තියෙනවා. මේ මෙනුම් කටයුතු ඉවර වෙනකම් අනවසර ඉදිකිරීම කරන්න දෙන්න එපා. ඒක වැරදි. ඊට පස්සේ මේ ටෙන්ෂන් එක එන්නේ මනුම් කටයුතු කළා නිත්‍යානුකූලව උපුතිරප්පු බලලා පත්තිරු බලලා මේක මෙතන තිබුණද නැද්ද ඔප්පු කොහමද ආවේ ඒකයි දිනම් හදාගන්න අපි උදව් කරන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි නෛතිකව මේක කරන්න එපා කියලා දීත් පොලිසිය එන්න හදනකොට ඒක නැදින්න නැත්තම් මනුම් කටයුතු කරනකොට ඒකට බයිෆෝස් එකකින් එනවනම් ප්‍රශ්නයක් නැහැ අපි කවුද මේක දෙන්න වැටෙන්න දෙන්න එපා ඒක හොඳ නැහැ පස්සේ මිනිස්සු ආවේගයට පත් වෙලා ඊට පස්සේ කෝලාහල. ඉතින් කෝලාහලෙන් ඇති වෙන උත්තරයක් නැහැ නේ. මොකටද? මොකද්ද ඒක කියනවර? මම හිතන්නේ මේ කවුදත් එහෙම කරන්නේ කොහොමුන්නේ එහෙම. අපි සම්මත ගන්න බැහැ. වෙලා හරියට මම කියනවා දැන් මෙයා එදා පෙන්නන පොප්පුව පෙන්නනවානේ. ඒ ඔක්කොදෝම එන්නේ. සිංහල ගෙවල් 150කට වැඩි අයිතිලා තියෙනවනේ. දැන් මෙයා කිව්වා මෙහෙ නෙමෙයි තියෙන්නේ 500ට මෙහෙ කියලා. අපි ඒක මෙන් අකර 85. හරියද? ඔයා ගාව මේක ඔක්කොව නැහැ. ඒ ඔක්කොම මං ගාව තියෙනවා. දැන් මම ඒ ඔක්කොම දාලා තිනේ. ඒක වෙනම ටීපියක් ගා. 485 මැන්නට පස්සේ මේකට ආපහු මුදල් වෙන් කර ගන්න ඕනේ. කොරෝනා නිසා පොඩිවත් බ්‍රේක් එකක් තියෙනවා. ඔයාලා අපි මේ ඇවිල්ලා මේ හනුම් කඩේට කරන්න පාගෙන දෙවනගල විහාරේ මේ විහාරේ කියලා කර ගල උඩටම මයින්නවා. මේ පැත්තේ දරන්නේ නෙමෙයි. උඩ පහුණු මැන සිංහල ගම්. තරහම් පිටපොත මැනිනවා සිංහල ගම්.
සරගමු මේනවා සිංහල ගම් දෙවන කළ හැබැයි සිංහල ඔයාලා එක ප්‍රදේශයක ඉන්නේ මෙහෙමයි දැන් පොඩි උදාහරණයක් කියන්නම්කෝ දැන් අපේ තියෙනවා පන්සලක් ජාතිවාදී වෙන්නේ මේක දෙපැත්ත දැන් පොඩි 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 අපේ පන්සලක් තියෙනවා සංකපාද ඇමිලි පිටි අක්කර 12000ක් තියෙනවා පන්සල ඒක දීලා තියෙන්නේ හග් ඒ ගල උඩට ගිහිල්ලා හග්ගඩිය පිම්බහම සද්දේ කොච්චර ඈතට ඇහෙනවද ඒ තාක්කල් පන්සලට ගිහලා තමයි ඒක දීලා තියෙන්නේ ඒ පූජාව පුද හැබැයි දැන් මිනිස්සු දහස් ගණන් ජීවත් වෙන හැබැයි මිනිස්සු පිළිගන්නවා අපි ඉන්නේ පන්සල් භූමිය කිය ඒ නිහතමානීකමක් තියෙන්න එපැයි අපි මේ ඉන්නේ ඔව් පන්සල් භූමියේ ඒකට මොන හරි විය යුත්තක් තියෙනවා නම් ඒක දීලා එහෙම සාධාරණ වෙන්න එපැයි මෙතන තියෙන්නේ මේ මොන හරි ඔප්පු ගැල් දෙයක් හදා ගන්නවා අපි දන්නවනේ ඔප්පු හදන හැටි මේක මේ අමුතු කතාවක් නේ ඕගොල්ලෝ දෙවැනි කතාවක් ඕනේ නැහැ කරුණා කළා අර ඉදිකිරීම කරන්න දෙන්න එපා. මෙතන මිනිස්සු ඇවිස්සනවානේ. මේක මනුම් කටයුත්ත ඉවර වෙනකන් ඉදිකිරීම කරන්න නැතුව පාඩු වෙන්න. ඒක ඒ කවුරු හරි බයි ෆෝස් එකෙන් හරි මොනවා හරි කරනවා. මේ මේ අට තවා ගන්න තුින්න කියලා කියන්නේ. අනවශ්‍ය ප්‍රශ්නයක් නේ. දැන් අපිට බැලුව බැලමුට පේනවනේ සමහර ඉදිකිරීම් කරලා තියෙනවා. අම්පේ දා අපි මේ සාකච්ඡාවට සහභාගී වුණානේ පන්සලේදී. එතකොට ආන්දරනේ මම මොකක්ද සමාජයෙන් විමසීමක් කරානේ. 72 3 10යි ද මනින් මේ පිට වැඩි මොකක්ද තියෙනවද කියලා දැන් ඒක ටික මැන්නනේ ඒක ගැටුමක් වුණේ නැහැ ඒක කාර්ය වල ඉවරයිනේ දැන් ඊට වැඩි මොකක්ද තියෙනවද කියලා එදා අපිට කිව්වේ නැහැ මම අහුවා එහෙනම් මොකක්ද තියෙනවද කියලා කියනනේ ඒක තියෙනවා කියලා දැන් කියනකොට තමයි අපි දන්නේ ඒක නේ මම සම්මිලාගේ පෞද්ගලික සාකච්ඡාවකට මොකද මහ ඔප්පෝ තියෙනවා ඔව් එදා එදා රැස්වීමේදී හාමුදුරුවෝ මේ මේක අපිට තියෙන අනාගතය දකින්න පුළුවන් නුවණ ඔව් ඔබලගේ മന്ത്രിතුමා කවුද කබීර් හෂී මම නුවර එළියට ගෙන්නා මම හදිස්සියේ යනවා නුවර එළියට ගියා මම වාර දිවණි එතකොට වය බාණ්ඩුකාරතුමා මුසාමිල් මහත්තයා මගේ බොහොම හිතවතී මම මුසාමිල් මහත්මයාට කිව්වා කරුණාකරලා පොඩක් මේ ප්‍රශ්නයක් වීගෙන යනවා දෙවනගල අපි මේකට බැදිහත් වෙමු ඊට පවවදාම කබීරව ගෙන්නවා නුවර එළියට ගෙල මං උන්වහන්සේත් කතා කරලා මම කබීර් මහත්මයාට පොතන හරි මේක ප්‍රශ්නයක් ඇති මේක අපි මැදිහත් වෙලා මේක විසඳමු මේක මිනිස්සු අතර යන්න දෙන්න එපා කිය ඒ නිසා දැන් දැන් තියෙන ටික දැන් ඔය සාකච්ඡා කරන්නේ මේ නේ දැන් දෙවෙනි ඔප්පු අපි දාලා තියෙනවා ඒකයි දෙවෙනි ඔප්පු දාලා ඒක මුදල් පෙන්නලා තියෙනවා මම දෙවෙනි ඔප්පුව ගැන එදා අපි දන්නේ නැහැ ඒ ඔප්පුවට ඒක තමයි මේක එකම උනේ ඒකට තමයි දැන් දෙවෙනි ඔප්පුවක් තියෙනවා කියලා ආන්දරෝ කියනවනම් ඒක තියෙනවනම් ඒකම අපිට දැන් මේ මනුම අපි ගන්නකොට අපි ඉස්සල්ලාම යන්නේ අහන්නකෝ අපි ඉස්සල්ලාම යන්නේ මේ පළවෙනි වරද ගන්න මේ පුරා විද්‍යා පූර්ව වේග මේක අපි දාලා මේ මෙහෙම කරන්න දෙන්න එපා මේ ඉස්සල්ලා ගන්න ඒ ඔප්පු අපි එහෙම කරන්නේ අපි සිංහල අයටත් ඔයාලට හා හා මේ ඉන්න මෙයාලගේ දැන් මගේ දායකෝනේ මේ ඔක්කොගේම ගෙවල් මනුමට අහු වෙලා තියෙන්නේ තේරුම් ගන්නකොට මේ මෙයාල ඔක්කොම මෙයා දැන් ඔතනදී සාධාරණයක් පුළුවන් කියලා අපි හිතන්නේ ඔව් නේ නේද මංගල දැන් මේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න දැන් ඔයාලා කියන මෙහේ අපි ඉදිරිගිරිම නතර කරනට හිතනවා මෙහෙම නෑ මෙහෙ අයිති නෑ ඒක